සමෝබුද්ධහය. ඒ භාග්‍යවත්තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නම්මස්කාරය වේවා. සුපෘදු පරිදි ඔබයාලින්දී අපමාදයන සම්පාදේත සදහම් පිළිසඳරැගෙන මහාසංග්‍රත්්‍ය ආසිර්වාදයෙන් අද දවසිත්ත ඉතාම දයාවෙන් අපි ඔබ මුණගෑනෝ. මිනිස්සාට කළ නොහැකිදයක් නැහැ කියලා ොහෝ වෙලවට අපට හිතුුණේ. ඒ නමුත් කුඩා වෛරසයක් මුළු මහත්ත ලෝකේටම සිදුකළ වෙනස ඔබත් මාත් ඉතා හොඳින් අත්තිදිෙනවා ඉති නය දවස අපි පින්වස්වාමින් වහන්සේ සෝකහුල්ල ගලවගන්නේ කෙලෙසිද කියන්න දහම් පරියායෙන් අපට ධර්මය දේශනා කොට වදාල. අද නවසෙත් පින්වන්ද මහා සඟරුවන්න අපට අනු කකම්පාවෙන්ම වැඩම කොට වදාලා. එති අපි සූදානම් සඳහම් පිළි සඳර ඔබට සමයේප කරන්න. අපි මුලින්ම අද සැදහැති දායකත්වය සහපත් කරගන්නම්. ඇමරිකාවේ පදිීංචි පින්වත් මහේෂ කළුවාරච්ච මහත්මය තුළු පවලේ සේලු දෙෙන සහ රත්නපුර මැඳගලතුර සේකුසුම් නිවසේ පදිීංචි TCD අශෝක රත්න මහත්මාඇතුළ පවලේ පින්වත් හැම දෙෙනාව තමයි අද දවසේ සැහැති දායකත්තය තරන්නේ පින්වත් හැම දෙෙන ඉතා මෙත් සිතින් වහා සංගරත්නේ පාමුල තුනුරුවන් පාමුල අපි ඒක්‍රාසි කරගන්නවා පින්වන්ත ඔබ හැම දෙනා සමඟ. එමනම් අපි හැම දෙනාම අපේ පින්වස්සාමීන් වහන්සේ පාමුල එඳගන්න උත්තුම් සදහම් පි සඳරට සවන් දෙමු. පට අනු ම්පාාවන් වැඩමකුට දාාල පූජනය මහා සංගරත්නය පළවෙන් අපි දෙපානයමද පිල්ලිගනිමු. ස්වාමීනී අපගේ නමස්කාරය වේවා. ස්වාමීන අදවසිිත්ත ඔඋබහන්ේ අපට සම්මුකව වුණ අපි සත්තුටුයි උතුම් දහම් කාරණා දැනගන්න අවස්සර ස්වාමේ. නමබුද්ධාය හැම දෙනාටම තෙරවාසරන්නයි අපගේ ගුරුදෝත්තම පූජනීය පිනල්ලුකුස්නාසයට නමස්කාරණේවා. ඉතින් අපි පාග්‍යතුනාසයගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගන ගනිමින් අපේ ජීවිතයේ අවබෝධ කරගන්න උත්සා කරන්නේ අද අපි ඉගෙන ගන්නේ සුත්තන පාතියකෙන් උතුම් පොත්වහන්සට අයිති සල්ල සූත්‍රයේ අපි සෝක හොල ගැන ඉගෙනගත්තන යේ ඒ වගේම තමයි අදත් මේ කෙනෙක් අනපේක්ෂිත විදිහට එක එක දෙවල්ට මුොහුණ දීපුහම යාගේ හිතේ ශෝකය එකෙනෙක ඇති වෙන ඒක තම මේ ලෝකෙස්භාවේ අතීතියත් එහෙම අනාගතිත්තයම වර්තමානත් එහෙම. තට ඒ ශෝක ඇතිවනාට පස්සේ අප ශෝක කරකරම වැලපි වැලඹමි හිටියා කිලිවෙරලා අපට විසඳමක් නැහැ. ඒක නිසා බුදුරජාන්සේ ශෝකය නැති කරගන්න ධර්මය දේශනා කළ. දැම් පිවත් මහත්මය අපි ධර්ම ඉගෙන ගන්නකොට ධර්මය සඳහම් වෙනවා මේ සසර ඉපදීපද මැරිමැර එනකොට. අපි නොයෙක් වේශණයන්ට පත්වෙලා අපි අඩනකොට වැලපෙනකොට මේ ගලපු කඳුළු අම්මගේ මරණයේදී ඒ දුකදරාගණඩ බැරුව අඩනොකොට ගලපු කඳුළු සතර මහා සාගිරි ජලයට වැඩිය. තාත්තග මරණයේදී අඩනකොට ගලපු කඳුළු සතර මහා සාගි ජලයට වැඩේ එකේවා. අපිහි මොක්ක අප අම්මා නැති වෙච්චි දවසක අපි අඩනවා කියලා අඩනකොට ගලන කඳුලු ටිකයින තියෙන් හැබැයි අප සුසුම් හෙළහල සෝකකරන එක ඊට වැඩිය තියෙනවනන මහා මොහෝදක වතුරට වඩා කදුුලු හෙලන තරමට අම්මා කෙන අම්ම වෙනුවෙන් අඩලා තිනා සසරේ අපි කොච්චර සුසුම් හෙලාන්න ඇද. කොච්චර සෝකයෙන් ඉන්න ඇද. මේ සසර ඉපදීපදී මැරිමැරියන්නකොට අපිට අත්න්ද තියෙන දේවල්. ඉතින් අදා අපි මේ ඉගෙන ගන්න සුත්තනනිපාත්ය සල්ල සූත්‍රය තියෙන්නේෙ පොඩි එක් තරා සිද්ධයක් මුල්ලලයියන්නේ එක තාත්ත කෙනෙ කිට තමන්ගේ පුතාට ගොඩා කාදරේ ඒ ආදනය දරවා නොසිතපු විදිහයට ලෙඩෙවෙලා මැරුණා. ඒ කුඩා දරුවවා මැරුණට පන්සේ මේ තාත්තට මේක දරාගන්න බැහැ. දරාගන්න බැ දරුවගේ අවසං කටයුතු කරලා වෙල දවස් හතක්. එක දිගට අඩ නොවන් නොකා නොවී. අඩ ආඩ වැල වැලපීන්නවා. එතකොට භාග්‍යතුනාසි ඇතරම තව දවස දෙක කිට න මේ තාත්තත් බරණයට පත්වෙනවා. කෑමනත්තුවම භාග්‍යතනාසි දැක්කා මෙයාට ධර්මය අවබෝධ කර ගැනීම හැකියාව තියනවා කියලා. එම් එකල භාග්‍යතනාසය නිවසට වැඩිය වැඩම කරලා ඒ තාත්තගේ මේ ශ්‍රෝක හුල දුරුකර ගැනීම පිණස්ස වදාළ දේශනයක් මේ දේශනාව තියන්නේ ගාතා. ස්තවට අපි ධරම ඉගෙන ගන්නකොට භාග්‍යතනක ධර්මයයටක ෙනො නවාංග ශාස්තෘ ශාසනය කියලා. සුත්තගෙය වෙයා කරන ගාතා උදාන ඉතිවුත්තක ජාතක අබ්බූත දම්ම වේදල්ල කියලා. නවාංග ශාස්තෘ ශාසනය. ඒ නවාංග ශාස්ත්‍රෘ ශාසනයේ එක කොටසත් තමක් ගාතා. මේ සුත්ත නිපාද පුරාවට බොහෝ සූත්‍රල තියන්නේ. ගාථ හැටියට තම භාග්‍යතනාස ධර්මය දේශනා කරලා තියෙන්නේ තින්ගේ නවංග ශාසන අපි මෙතෙක් කල් බොහ වෙලාටිගෙන ගත සූත්‍ර දේශනා. එට අදාපිගෙන ගන්නේ ඒ ධරමේ ගාතා කියන සාස්තෘ ශාසනය බුදුරජාණ දේශනා කරපු අංග නමයෙන් ශාස්ත්‍රෘ අනුශාසනාවේ එක ක්‍රමය ගාතා තකට මේ ඇත්තෙම් අපට මේ සුත්්‍රනිපාතයේ තියන වචන ගාතා හැටියට තියෙන ටිකක් ගැම්ඹුරු වාර්ත තියන වචන තියෙන්නේ ඉතින් අපේ ගුරු දේවයන් වහන්සේ අපේ බුදු සමිධ තාම වැඩ වෙසිති කියලා ඒ නමින් සුත්තනනිපාතිය පරිවර්නය කරලා තියනවා සිින් මංහිතන් අපි කවුරුත් කිවේ යුතු කියවන්න ඕන පුතුම් පොත්වහසනම ගොඩාහත් දහම් කරුණු තියනමේ පොත්ව වහන්සේගේ සිං ඒ ලොකුස්වාමී වහසේ පරිවර්තනය කරකට ගාතා තියන ඒ සිංහල නොත් ගහත හැියටම පරිවර්තනය කරලා තිය තෙකට අපි අදේ දේශනා විගන ගනමු මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ අර උපාසක ළගට ඇවිල්ල කියනවා ගත වෙන ජීවිතය මෙිහි මිනිසුන් ගෙවන්න දැකගත නොහැක මරණය අත වනන තැන ඇත්තදේන්නේේ දකිි දැම්මේ ජීවත්තලා හිටියට මරණය කියනෙක් අතවන නොවදැට එන්න කියල දැන් අපි සාමාන්‍ය එන්න කෙපොම තැන් අන භාවවි ය . ආගේ වගේ තමයි මරණ අපිට අත වන නවා ඇබයි ඒ අතවනන්නේ කොතනද කියලා කියට බැදැන් අපිට ආරංචුන එංගලන්ති මංගිතන්න මේ වෙනකට ශ්‍ර ලාංකිකයි පස්දිනෙක් විතට මේ වසංගති මැරල තියනවා ඇමෙරිකාය මැරුණ ඕ ස්ශ්‍රිලය මැරුණා දැ සමහරයට මේ රටින් ඒ රටට ගිය අපිට එ ගිල්ල මේකට මැ අපිට යම් තාකාරයක් දුපීඩක්න තින්න පුුවම ේ කියන හිතල හම හැබ එහිම ගේයාට බේරෙන්ට බැරිඕුණන අපිට මේ ලෝකෙ රටකින් රටකට මාරු වෙලා ප්‍රදේශකින් ප්‍රදේශකට මාර්ු වෙලා මරණම් වැලකින්ට බැහැ දැන් අපි අපිට ආරංචන ලංකාවෙන් එක්කන නැතිවන ඉතාල ද ලාපු කෙනෙක් නිරෝධයන අධ්‍යස්්තනයකදලා ගෙදරත් ගිහිල්ලිවර වෙලා ඊට පස්සේ එයා අදදිේ පහොලෙට වැඩිවෙලා ංගහිතනය ගොඩත් තරුණවායි සකෙනක් මරණයට පත්වන එතකොට ඉතාලිය මෙහයාව කියලා බේරෙන්ඩ බැරවුණ මෙහින් වෙන රටකට ගියා කියලත් බේරෙන්න්න බැරිවනා මරණය කියනෙක අපිට අත වනට තැන කොයි තැනද කියලා වඩ සමහරයට අපි වතුරේ නනා ඉන්නකොට නැත්තම් බෝට්ුවක යනකට දැන් අපි ආරචන බෝට් පෙරිල්ල ැරෙනවාකින් පහුගේ කාලේ ඉස්කොල් ලමයි පිරිසක්ක අධ්‍යාපලචාරිකාවක් ගිහිල්ලා ඒ ළමයි ගුරුවරුන්ගේෙන් තහන් ඇැතුව මංහිතන්නන්නේ ගිහිල නාල ඇතන ළමයි හතර දෙෙනෙක් ඇත බස්සනෙක්ගේ වතුර ිලුණ මරණය අත වනන්න තැන. කොයි හරිදි කියලා කියන්න බැමං හිතන බදුල්ල පැති ලමයි වෙන කොහහරි පලාතකට ගිල තමයි නැතිවුණේ වතර ගිරල නැතිවනස. සමහාරාය මේ අහසියන ගමත් දැන් අපිට ආරංචිෝනා එක සිද්ධාකන් අපි මෙල්බන්න ඉන්නකොට. අපිට හිතවත් පිරිසකගේ ඒ මහිතැනයාලා කැතලික්වවෙන්න ඕනේ දුවගේ ග්‍රැජවේෂන් එක තිබිලා එහේ අම්මයි තාත්තයි සහෝදරයයි එයාල් ලංකාවින්ඩියා ඒ උත්සවේට. කිහිල්ලා ඊට පස්සි දැන් දුව ගිහිල්ලන්න අම්මයි තාත්තයි සහෝදරයයි අඩගහගන ඉන්න තැනට අඩගහගෙන යන්න එයා පොෝට් එකට ගිල්ලන්නවා. ලෑන්ඩ් කරන්න පෑ භාගයක් තියී ෆ්ලයිට් එකයිත් තාත්තනති වෙලා අම්ම තාත්තා අඩ ගහගෙනන් දපු දුවට අවසාට තාතක බොඩියක තම ඇරයින්න පුළම මරණය කියන එක කොයි වෙලාම අපිට එයිද කියලා කියන්න බැහැ භාගිතන දේශනා කරනවා මේ ජීවිතය ගතකරකිනකොට මරණය කියනෙක් අතුවනන්න තැන කොතන දකින් හොයන්න බැහැකින්න. දුක්කාරදර මැදිින් සුළු සතුටක් ලැබෙන දුක්කරදර මැදිින් අපේ ජීවිතේ පොඩි දුකක් පොඩි සැපයක් සතුටක් ලැබෙනවා. දිවේදගෙවා ලිය යුත්තේ මය දුකින්න. මේ ජීවිතය කොච්චර දුක්කරදර පීඩා ගොඩාක් මැලින්ද ගතක රන්න තියන්නේ. හැබ සුළූ සැපයක් තියෙනවා බයි අපේ අපි හුරුවවෙ ලයන්නවා අර සුළු සැපය. අ දුක් ඔක්කෝගෙම තවරන්න. ගොඩාක් දුක් විඳෙනවා. ඒ ඔක්කෝම වැහෙනවා. භාග්‍යතන දේශනා කරනවා යොදමින් නපායක් නොමැරී සිටින්නට නොහැකිය නැත උපා එලෙසින් දකින්නට. මැරෙන් නැතුව ඉන් ඕනය කියලා කොච්චර උපක්‍රම කරත්. හැබැයි නොමැර ඉන්න බෑහෙම උපායක් දකින්න නෑ කියලා කියන. එහනම් අතීතේ ද නොමැරින්න ඉන්න පායනනි. අපිට වැඩිය ගොඩාක් ධනේ තියෙනයි හිටිය අපිට වඩා ගොඩාක් බලය තියෙන හිටිය අපිට වඩා ගොඩාක් ඉර්දි මත්තා හිටිය අපිට වඩා ගොඩාක් පිරිවර සම්පත්තිය තියෙන හිටිය අපිට වැඩි ගොඩාක් නොුවන තියනා හිටිය මේ කාටවත් මොන්න උපක්‍රම එකරලවත් නොමැරේ ඉදින්නන බැහැ කියලා කියන දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට අපි ටිකටික මාර්යා කරා යන්නම ත මරණය කරා යන්නම තමයි සකස්සෙවී තියෙන්නේ ලෝදහමක් කිය මේ ඉපදුන සතුන් හට ඉපදිච්චි සත්්‍යයට මේ ලෝක දහමක් කියලා කියනවා එකන්නේ ඒකින් වලකන්න බැහැ භාග්‍යතන දේශනා කරඒකනේ නත්ති ජාතස් සමරණන් කියලා ඒ වගේ මේ දැම්ම රෝගාබාදයක් පසංගතයක් ඇතිවෙලා තියෙනවා අපිත් මේ මොන උපක්‍රම කරගෙන හිටියත් ගොදුරක් වෙන්න පුලුවන්කම තියනවා. ඊට පසන උපමාවක් කියනවා හිමිදිරි උදෑසන ගිලිහි බිම වැටෙනා බියමය පවතින්නේ රුප්ඵලයට ඉදෙන දෙැ අපි දන්නවා එ අම්ඹ ගස්වල ඉත් පසේ ආදිය ගස්වල තියනවා ගෙඩි හැදිලා ඒ ගෙඩි ඉදිලා තියනවා. ඒ ඉදිච්චි ගෙඩිය නැට්ටත් එක් එකතු වෙලා තිබ්බට හැම වෙලා එම තියෙන වැටන ස්භාවය යුක්තව දෙද අපි දැකල තියෙනවා අපට පොඩි කාල මතකයි අපි උදේම අවදවෙලා දෝන දියුල් ගස්්චට, බෙලිගස්්චට එකද කරන්න. මොක දර ඉදිල තියනව පාදරජාමට වැටලයනවා. මේ අපිට දකිින්ඩ ලෝක තියන උප මභාග්‍යතනස කොච්චට කාරුණකද. උන්හසේ සාමාන්‍ය සමාජය තියන දේවල් අපට නිරන්තරය දකින්නට තියෙන දේවල්. උපමා කරග දේශනා කරනවා එමිදිරි උදෑස්සන ගිලිහි දුම වැටෙන බියමය පවතින රුක්ඵලයට ඉදෙන. ඉදිච්චි ගෙඩිය අකට රු් පලට හැම වෙලා එම එක රැදිලා තියෙන නෙමේ ඉඩකඩවැඩි. ඒ නටුව සිදිල බිමට වැටෙන්න්නට තම ඉඩකඩ වැටි. එලෙසින් හැම දෙනා මෙහි ඉපදී සිටිනා පෙළෙමින් සිටිති බියකින් මරණය ගෙනෙන. ඒ වගේ දැන් මෙතන ජීවත්තල ඉන්න අපි. ජීවිත ඇත් එක්ක බද්ධ වෙලා නමේ ඉන්නේ. අපි ඉන්නේ අර ඉදිච්චි පලයක් ඒ ගහට සම්බන්ධලා තියෙන නටුවේ ගිලිහෙන් ඩොන්න මෙන්න කියලා තියෙනාවක්ගේ. අපි මේ ජීවිතයේ ජීවත්තලයින්නේ මේ සුල්ලු දේකි. උදෑසන බලනකොට අර ඉදිච්චි ගෙඩියේ වැටලා තියෙන වගේ. අද දකින්න කෙනා හෙට මැරිලා. ගාහක ගෙඩියක් ඉදිල වැටනාවගේ මේ ජීවිතත් මරණය කරා යන්න කියනවා ඊට පස්ස භාගනා දේශනා කරනවා කුම්ඹලෙක්කු ඔප දමා තැනුමැටි බඳුන් හැම බිඳෙමින් නිමාවී ඒ හැම වැටයි බිම එලෙසින් ලොවේ ඉපදුනු මිනිසුන්ද හැම මරණය කරා යති කරමැටි බඳුන් සම දැන් කුඹලෙක් ටික් ඇරගන උපදාන ලස්සනට මැටිබඳුන් හදන. එතට ඒ මැටි බඳනක් කියලා කියන්නේ බොහොම පරිස්ුවින් පාවිච්චි කරන්න තියෙන දෙයක් එක ඉක්මනි බිමට වැටලා විදෙන්න්න පුළුවන්කම තියෙනවා. ආගේ වගේ මේ මැටි භාජනයක් දැන් අපි අති වීදුරු භාජනය මැටිා වැටනගමන් කෑලි කෙඩිලා යනවා. එක මොහෝතයි. න් දැන් අප මෙතන වියුදුරු භාජනයක් තිෙනවන මේක සමහට අත වැදනොත් එහෙම වැටෙනවා වැටිච්චිකමක් කෑලි කැඩිලෑනවා ආගේ වගේ අපේ මේ ජීවිතය වියුදුරු භාජනයක් මැටි භාජනයක් වගේ බලන්න කියලා කියනවා මේ එක පවතින්ද නෙම ඉඩකඩ වැඩි බිඳල යන්න ඒ වගේ මේ ජීවිතය මෙලෙසින් ලොවේ ඉපදුනු මිනිස්සුන් දැහම පපදල ඉන්න මේ මනිස හැඳෙනනාාමත් මරණය කරා යති මරණය කරා යනෝ හරියට මැටි භාජනයක්හොන්ගේ ස්මැටි බාජන බිඳන වගේ මරණය කරා යනවා කියනවා. දහරා්ච මහන්තාච ඒ බාලා් පණ්ඩිතා දහරා කියන්නේ කුඩාදරු මහන්තාච. මහළු වෙච්චාය ඒ බාලා මේ ලෝක නුවන නැති බාල අසපුරුසයි. ්ඩි ගතිගුණ හොද නුවන තියෙනයි සබ්බේ මච්චු වසයි යන්ති ඒ හැම දෙනම් මාරය වසග තියනව කියනවා සබ්බේ මච්චු පරායන ඒ හැම කෙනාගම ජීවිතය මරනයෙන් අවසම් වෙලා යනවා කියන දෙම් බලන්න මේෙනවා දරුවන් මහලුව යහා යහ පත් අයිද. මේ කොරෝන වෛරසයේ වැලදිලා මංහිතන්නේ මාසගාන කාහරි අවරුද් දෙකතුන එක හරි දරුවු නැතිවුණ ඉත් පස්සේ ළමාවයිශය නැතිවන. මහලු අය නැතිවන. මේක බේ දෙයක් නෑ. අපි දන්න එක මහත්්‍යයක් එෙනකුගේ පුතෙක යට මංගිත ලියුකේමිය තිබුණේ ඉටපසේ ලංකායි ගොටා කුපකාර කර මේ බෙහෙත් කරන්න බැලව බැලුවව හරි ගිය නැහැ ඉට පස්සේ. මේ ඇමරිකාවේ අඩ ගගෙනගේ. අවුරුද්ාහතරක පින්වාන්ත දර්යක කැන්නේ හරියට මෛත්‍රියය ගැන කියනකට ඉත්ත පහදිනවා අය කලින් දර්ම හල තිබුන්හැ. අපිට ඇමරිකාව දිමුණ ගැවුණේ එදකට ඒ පුතා එඒහි ගිල්ල හොස්පිටල්ලෙ ඉන්නකොට කියරතිෙන තාත්තිමට පන්සලකට යන්නඕනි කියන කියලලා කියනකට හොස්පිටල්ලකින් බල. අපි ඉන්න අපේ අසපෝට අන්ඩ ගහගනාව. ඒ පුතාට මෛත්‍රී භාවනාව කියලා දෙන්න දේදේවල් කියලා. ඉ බාාවනාවට තුරු කරෙවවා ත් පසෙ කහෑම කනයකින් චුට්ටිචු්ටී කරන කෙකිවවා යම්කාලයක් ප්‍රතිකාර කරගෙන හිටිය ඉඳන මහිතන මාස දෙක තුනක් වගේ හෙහිදලා ඒ දරුව ඇහෙදිම නැතිවුණ. අවසායට ය සිරුවවත් ගේන්න බැරුනම් මෙට හහිදි ආධානි කරල තමයි තාත්තාාව. එතකට එහෙම බේදයක් නැහැ මැරෙනව කවුරුත්. එතකට දහරාච මහන්තාච කුඩා දරුවත් මැරෙනවා. වයිසින් වැඩිහිටි අයත් මැරෙනවා. ඒ බාලා කිසිම ගොුණයක් පුරුදු කරන්න නැති අසපපුරු සය බාල ගති ඇති අයත් නරකායත් මැරෙනව කියෙන පණ්ඩිතා නෝන තිබුණ කියල ප්‍ර්ඥාවන්ත සත්පුරුසය වුනා කළ ඒබේරනත් බැහැස. ඒ හැම කෙනාම සබ්බේ මච්චු වසයි යන්ති ඒ හැම්ම කෙනාම මාරයග වසගට යනවා කියලා කියන. මරණය කරා යනවා සබ්බේ මච්චු පරායනවා. හැම දේම මරණයේ අවසංවෙලා යනවා කිය නවා. එ අපි කොච්චර සැලුසුම් හදාගෙන කොයි විදියට ජීවිතය ගැන කල්පනා කර කර හිටියත්. මරණය ඔක්කොම ටිකවෙලා ය අනි. කියනවා මැඩමින් මරණයෙන් පරලොව යන කලට තමපුතු වලකට නොහැ කිය පුතෙක හට. ඇ තමපුතු වලකන්ට නොහැකිය පියෙකු හට පුතාන නැතිවෙලා හිටිය මෙ සිද්ධිය කියනකොට ත පුතා මරණය කරන්නට තාත්තක්කොයි තරන් උත්සහ කර අර මම කිය පියේ මහත්්‍යත් පුද්දුම උත්සාහයක් ගත දරුව බේරන් හැබේ බැරි ඕනම්. එතකට ඒ වගේ මරණයෙන් පරලව යනකොට තාත්තගෙනකොට බෑ න මොන්න දේ කර ලවත් එයා වලක්වන්න. ගගේ තමයි කෙනවා නෑ එක් දිී ගෙවා යන්න විට මරණයට නොහැක වලකාන්ට ඒ ඥාතියෙකු හට මේ වසන්ගත ඇති වෙච්චලා හොඳට කල්පනා කරන්න ඕන අප ඒ ගොදුරක් බවට අපි පත්ව නොත් එහෙම අපි මරණයට පත්වෙනකොට අනිත් ඥාතියයි ඔක්කෝම එකතු වෙලා අපි වලක්වන්න හැදුවත් අපි වලක්වඩ බෑඒ ඥාතීන්ට එතකට අපේ ඥාතියෙක් මරණය කරා යනකොට ට එකතු වෙලා ඒ බේරගන්න බැහැ කියන කියීම. ඇත්ත නේදමේ දේ දස දහස් වතාවකට වඩා හැම්මදාම මේක නොප්පු වෙන්නේ. කවුරුවත් මරණය කරායන කොටාහම ොදයි මරියන් කියරලා ඉඩ දෙන්න හැන අවසාන හොස්ම පොද පවා තියාගන්න තමයි හැම එක්කෙනම් උත් සහ කරන්න හැබැයි ඒ හැම කෙනාම මරණය කරාම යනවා කියලා කියන. ඒ නෑ මරණය කරායන කොට තව ජාතයකුට එක වලක් වන්න. බෑ කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යනා දේශනා කරනවා එක ඒක ගවයාව කැඳවා බරණයට ගවයන් මරන්නා උන්ගෙන යැයි අසට. එලෙසින් නෑසියන් වැලපෙන හඩන විට කැදවන හැටි බලව එකන එක මරණයට. කියන අපි දැකල තියනවා අපි දන්නවා හරක් මරණ තැන් තියෙනවා ඒ හරක් මර දැම්වල පණහා හැටසිහය දෙසීය. විදේශනටවලරන්න ෆාම් හැටින ගත්හම දවසට හරක්ක මහිතන පන්ද දහදහ මරණ තැන් තියෙනවා. ඉදැන්ගේ ඒ තැන්වල එක හරි දුක්කිතයේ සමහරයට මරණ තැන් කැන ගේටු ගේටු ඇනල තමයි යන්න තියෙන් පෝනිමට හරකදන් නැහැ මරන් දැනන් යන්න කියලා. එතකට එයා ගිහිල්ල කාමරකට හිරවෙනවා. ඒ හිර වුනාට පස්සේ තමයි එයාට මරණ බයි දැයන්නේ. ඒටට බරි බැහ. එය අදගලනවායි වටේ කැරකෙන දුවන් හදනු බැහැ. ඊට පස්සේ අරමිනිස් සැවිල්ල මේ නාහට කොකු දාල්ලිවර වෙලා මේ පනපිටිං ඉද්දිම බෙල්ල කපනවා. ඔ උඩට උත්සගන කෑ ගහනවා ලේ ගලද්දි. එයාට බේරිනි දෙයක් නැහ. අපි දෙැකන තින සමහර හරක් මරණ අය ඇරගෙන ගිහිල් ඔන්න ගාිහා පැත්ති තියෙන හර. ඒක්කෙන ඒක්නා බෙල්ලට ලනවදාගෙන ඇරගෙන යනවා අරානිත් දැ බලන්න ඒ මෙතන හරි කාරණයක් අප හිතන්න තියනවා. එතමයි මරණය කරා කැපවෙච්චි හරකට ද බල නිදහස ඇවිදැවිදත් හරිකකකින්නවා එඒයාට මරණ බයිකෙනක දැන් නැහැට. එයා තියනයක් කාලා වතුරට ටිකක් බිල ලැගල ඉන්නවා. හැබැයි මේ කියන්නේ මරණයට කැප කරපු. මරන්ඩ දැන් ඇරගෙන ගිහිල්ලඉන්න හරකාව. බෙල්ලට ලනුව දාලා ඇදගෙන යනවා. ඇදගෙන යනකොට ඒ ගවයක් ලුහන් තරන් ජවය උත්සාහය මහන්සිය කෑ ගහන්නේ ජීවිතයේ ඉල්ලලා බේරෙන්න්නේ. අනිත්හය මැරිලඉන්න අපේ නවා. එතකොට මේ ලේ ගඳ එනවා එනකොට ට මරණ බයත් එක්ක ඒ සත්තු ගොඩා ගොම හලහලයන්නේ. පුළුවන් තර කකුල් දෙක හිස්නාර්ථයාගෙන ජවය ගන්නා ඉන්න හැබැයි බැහැ. ස්මරණයට කැපුවේ චිගාවයා. ලනුවෙන් අදින මොහොතක් ොහොතක් මහොතක් මහොතක් ගානනි. යන්න මරණයට ඊට පස්ස බෙල්ල හිරවෙඩ කනුවේ ගැට ගහලා. සමහරමන්දකල තියෙනවා කුළු ගෙඩියක් වගේ ලොකූ යකඩ මේ කැරකුළු ගෙඩියක් ඇරගෙන මේ ඔලුවෝ මැදට ගහන්නේ. එතකොට බැන් අපිහි දන් අපිට මේ ඔළුවට පොඩි අතින් භාරක් ටොක්කක් යවන කොච්ච්‍රරමාාර්දන අරවගේ ඔලුව කුඩුවෙන් ඔලුකට කොඩු වෙන්න ගහනවා. ගහනකොට මෙයා එහෙමම වැටල දඟනනක් ඇෑගගහ. එතකොට ඒ මරණයට කැපවෙච්චි ගව යව. එක නිකා එකිනෙ කඇරයි යනවා. අනිත් අඇයි කොච්චටමත් උත්සාහ කරනවා මැරෙන් නැතුව ඉන්න. හැබැයි නොමේර ඉන්න බෑ කියනවා. එක එක ගවයාව කැඳවා මරණයට ගවයන් මරන්නා උන්ගෙනයයි යසට ගවයන් මරණ එක නැරගෙන යනෝ අයිබේරීමක් නැහැ. එලෙසින් නෑසියන් වැලපෙන හදන විට කැඳව නැහැටි බලව එකින එක මරණයට දැන්ක එක්කන එක එක් කනාා මරණය කර ගෙනියනෝ අපේ කරටත් තොන්්ඩුව වෙට ලැබියෙන්.කොයි මොතේ හරි අප ලාව අපි වෙලා වෙනවා. අපි ඒ මරණයට පත්න්න දැ අපිට තේරෙන්නේෑ සමහට තොන්්ඩුව අපිට වැටල තියෙන අපි අරයි යනවා කියලා අපට තේරෙන්නේ අ ඔයහි විදේශනටවල්ලල සමහටම තන කොල දදා ක්ඩ දෙනවාගේ තම ඇරගෙන යන්න. එඒ හරකට හිතෙන්න මං මේ යන්නේ මැරෙන තැනට කියලිවලේ. හැබැයි මැරන තැනට ග්‍යාට පාස තම බහි ඇතිගැෙනීම මැරගන්න ඇතිවෙන්න ඒවගේ තම් අපිටත් මේ පංච කාමය කියන මේ කාමේ අමුතු දෙයක් මවල තියන ලස්සනයි කියලා හැබැයි. මරණය කරාගෙනය ොන්ඩුව බෙල්ලට වැටලා තියෙන්. අපි ටික ටික මේ ලස්සනයි හොඳයි කියලා ඒ යන අතරතුර තියෙන දී අතරනත් අප අරගෙන යන ගමනට යන ගමම්ම තමයි අපිඉන්නේ හැබැයි අපිට ලේසුුවොද හර මලකඳවල් දකිනකොට හරකට ලේසුුවොද මලකදවල් දකිනකොට බයක් ඇතිනවගේ අපිත් හොස්පිටල ඇඩ්මිට් කරලා. අනිත් අයි හුස් මෑදෑ ඇද. එහෙ මන්නකොටත් අපිට මරණ බයි තේරයෙන් හැබැයි. මරණය කරයි වෙලතියන. එක එක්කෙනා මරණය කරා ගෙනියෙනවා කියලා කියන. වැටමින් ජරා මරණයට නොසිතූ විලස්සේ. මැඩමින් පෙළෙතිල් ලෝ සත්්‍ය හැම විට දුකසේ. දකිමින් නැනැති උතුමන්ලෝ දම මෙලෙසේ නිතියෙන් සෝක නොකරත් මේ කිසි විලසේ කියෙනා. කියනවා මේ විදියට මේ ලෝක සත්්‍යයා, මේ ජරා මරණ කියන මේ දෙකට වැටිලා ජරාමරණ අපේ ජීවිතලා පරවතය පෙරලිගක් නවගේ පෙරලිග ගෙනනවලන එක එක් එෙන එක එක්ෙන ජරාවට මරණයට පත්වනවා කොච්චර මැරලද කියන්න අපට දකිනු ලැබනක් ශ්‍රද්ධාරූපවායනීමම අපිසු බෝහසේ විස්තර කරන පිරිතෙන් පස්සේ ද ලීවලිින් පෙට්ටි හදලා ඉවර කරන්න බැහැ ලී මිනි පෙට්ටි නැහැදැන් දැන් කකාඩ බෝඩ මනි පෙි. සමාර තැම්වර දැක්කා එහෙමත් නැතුව නිකම් මිටි බෑගක. මේ ජීවිතයෙන කොච්චිරතාව කාලික දෙයද මැරි මැරී යනවා අදටත් මේ විසුඳ මන්නෑ මේ වසංගතයට. වා අපි ගොඩන ගන සංස්කෘතිය ඇවතුම් පැවතුම්. අපි පෙට්ටිය ලස්සන්ට හදලලා මල් වැඩම් තියලා ඒව කොච්ර බොරුවනාද කිය කොච්චරලාම කයිදන හිස් දේවල්ලය. අපිට දැන් ඇත්තට මේ වසග දැන්වන්න ඒ තම අපිට දැනගන්න ලබනේ දේවල්. අපි ගන්නැන් අපි වෙලද පොලෙන්ගේන උපකාරණ ගැනේ කවරේ මේක නැදිල තියන්න පුළුවන් කියන.. ප්‍රජ්ජකට දැන්මත් ප්‍රජ්ජගේ වැඩිපුරකාලයක් නැදිල තියන්න පුුවන් කියන කියවා. ඉතින් අපි කොහොමද පරිස්සා වෙන්නේ. නේද එතකොට අපේශරීරට ඇතුළ නොතිීලඟට ඒ රෝගය උත්සන්න වන්නකන්සමයට මේවා කැන් මේ ප්‍රකට වෙන්න ඇරෝගය තියෙනවාවද කියනවා. එතකොට අපි ළඟ ඉන්න කෙනාටේ රෝගයේ තියෙන්න්න පුළුවංකම තියෙන යායට ඒක මේ ආසාධන වෙලා තිනට ප්‍රකට නැහැ. ඇැබයි ඒකම අපිට ඇවිලයා හර අපිලට වෙන්න පුළුවංකම තියනවා. මහා අනතු රක්ම. තකට අපි කොයි වෙලා කොහොම වෙයිද දන්නේ නැහැ.යට මේ විදියට එකක්කෙන මරණය කරා නොසිත ආකාරෙන් යනකොට හඩල බලපුනාකිල්ලිවර වෙලා ලබන්ඩ දෙයක් නැහැ. නුවන තියෙන කෙන කල්පන ආගේ නුවන උපදවා ගන්නයි අපි මේ ධර්ම ඉගෙන ගන්න. ඒකට අපමාදීව නුවනි නිමසන්නයි මේ දහම් කරුණු අපි කියල දෙන්නේ. එහෙම ල්පනා දකිමින් නැනැති උතුමල්ලෝ දම මෙලෙසේ. නුවන තියන කෙන මේ ලෝක ස්භාවය ජරාමරණ කරා යනස්භාවේ දැ දැක දැක ශෝක කරන්න නැහැය. ශෝක නොකර ඉන්නවා කියලකින්. මෞකුස්ස වෙත පැමිණි අයුරුද ය නොදැනී දැන් අපි මෞකුසට කොහොම දවි කියල දන්නේ නැහැම්සු. මෙතනින් මැරුණු පසු යන තැන ගැන නොදනී. මෙතනින් මැරුණුට පස් යන හැටි දන්නේ නැහැ. මේ දෙක ගැනම නොම දන්නා කෙනාල් වේ මේ ගැන වැලපෙන්න්නේ අරුතක් ඇතිවනෙමින්. දෙ බලල් මවකුසටාව. මවකුස්රාව කැනෙඒ කාන්තයම කලින්ජීට මැරිලනි. එතකට මේ කලින්ජීත් දැන් අම්මතාත්තකෙන මවකුසි දරු පිසගත්තගේ ම ගොඩාක් සතුටයෙනවා. ඇැ ඒයා මනස්ස ෝක දං චතරවෙච්ච කනෙක්න යා කලින් ජීවිතය අනාාඩි වැල පල පන්නවා නේද මවකුස්ස තාාවප හටි දන්නෙත් නැහැ. ට මෙතනි ජීවත්වල ඉන්න කාලේ ඉද ලිවරලා මැරෙනවා. මැරුණට පස යන දැනගන්නෙත් නැහැ. තට මේ දෙක ගැනම නොම දන්නා කෙනා ලොවේ මේ ගැන වැලපෙන්න්නේ අරුතක් ඇතිවෙනමින්. අඩුව වැලපනා කෙලේක කිසි තේවරුමක් ඇතිව කරන දෙයක්. මෙයි කියනවා. හඩමින් වැලපෙමින් සිටිනා කෙනෙකු හට යංකිසි සෙතක් සැලසේ නම් ඒ ලෙසට අඩනකොට වැලපෙනකොට ඒකින් සෙතක් වෙනවන අපිම මැරිච්චි කෙනෙක් මුල්ල අපි අඩාඩ ඉන්නවන. ඇත්තැන් අපි මරණය කරා යනකොට අපි ඒකාරණය මුල් කරගන අඩාඩ වැලපි වැලපින්නවනම් ඒ අඩනකොට වැලපෙනකොට අඩන කෙනාට සෙතක් වෙනවන. යහපතක් වෙනවනන් නොව නැති අය පවා සිහි මුලාකරගන අඩනව කියලා කියන. ඇයි ඇඩුුවට පස්සේ සෙතක් වෙලානේ. මේ ලෝකයේ දුකක් කරදරයක් පීඩාවක් ඇතිවෙච්චි වෙලාවවිට සාමාන්‍ය ඇඩනුස්භාවේ යුක්තයි. හැබැයි ඇඩුන කියලා ඒ එක කඳුලු බිම්දුවකින්වත්. තමාට වත් ලෝකෙට වත් යහපතක් වෙලා නැහැේ. මේ ලෝකේ හැඩීමේ යහපතක් නෑතින්වත්න. ඒක නිසා හැඩුව කියලේ වෙලා යහපතක් ලැබෙනවන මේලක නුවන ඇති අය පවා. අඩනුවත් කිය සිහිත් මුලා කරගන දරි ලස්සනෙ සිදිය තන මට්කුන්ඩලි කතවස්ස ම හිතන ගොඩක්යි දන්න මට්ටකුඩලි කතාවස්ව ඕ එ එකකට මට්ටකුන්ඩලි ට තත් සැලකුව නැහැන බල බැලුව නෑ ලෙඩ වෙලා මැරවුුණ. ැරුුවට පසේ පුතාා නැතිුණනාට පසිේ තාත්තා අඩන අඩඉන්නවා. ශෝක කරන වැලපෙනවා. සොහොනට ඇැරැංගිහිල්ලා මෙහිදාන් කරලා. එතෙන්ට වෙලා මේ තාත හැමදා මුදේ හවසකිලා අඩනෝ. එතකට භාග්‍යතුන් වහන්සේ කරේ පැහැදීම ජුක්ත බැරුණු මට්ටකුන්ඩලින් පුතා දි්‍ය කුමාරයෙක් කල එපදනා දිවිය ෝකින් එය කල්පනා කර මේ තාත්ත ඇඩනව අඩනවා ඇඩුව කියලා තාතර එහප දක්වෙන්නේ. මං මෙයාට සිහි නුවන උපදවල දෙන්නවනික. මොකද කරේ අර දිවිය කුමාරයා චූටි බබකුගේ මනුසේෂයක් ලබාගත බොහෝම හොරතර්. අර තාත්තා සොහොම් පිටි අඩාඩ ඉන්නකොට මේ පුතාත් ගෙහිල්ල චූටි ලාමයක් ඉකේ ගගා හොත්තයට මඩන්න ගත්තා. ඒ හඩන මේ අඩනහඩ ඇහෙලා තාත්ත හැල්ල බැලවා. බලන්නකට චූටි දරයෝ ලස්සන පූල වගේ පොඩි බේ කට්න ොහොදතටම. දරවා ගැන තියෙන ෝකෙන්න්නේ හිටිය දරවා ගැෙන තියෙන ශෝකෙන් හිටිය අර පොඩි දරුවවා දැකපුගම මේ තාත හිතව වනු ුණ ඊට පස්සේ ඒ තාත් ඇහවා පුතේ ඔය ඇයි අඩන්න කියලා ඇහවා. එතුින් අංකල් මේ මට කරත්්‍ය ඇත්තියෙනවා ඒ හරත්ට රෝධ දෙකක් නෑ කියලා කිවවා. දැම්මේ තාත්ට වන පුතාග හිත දර චෝටි කෙනගේ පුතාාවනේ මනනාහරි කරන්න ඕනි කියලා ස. ඉට පසික පුතේ ඔයාට ඕන මේ රෝධ දෙක රත්තරනීද. ්‍රදිියෙන්ද. කොහොම දෝනයක් කියන විදිහයටටම හදල දෙන්න කිවෝ. එදකට මේ පුතා කියනවා නැහැ මට රත්තරන් ්‍රදීවලින් නෙමේ රෝධෝනි කියලා හැකිව. එහෙනක් කොහොම දෝනි කියලා කිවෝ. එතුකට කිව්වා මේ දවල් කාලෙට අහසි තියනවා ප්‍රෝධයක් ඉර. ආං ඒකහි රෑටත් තියෙනව කිව්වා අහස රෝධයක් හද. ඔන්න ඉරයි හඳයි? මගේ කරත්තයේ රෝධ දෙට අඇරන් දෙන්න කෙනකිවීම. එතකට මේ තාතකන්නේ පුතියා කොච්චර මෝඩද. පකොච්චර මෝඩද. ඔය ඉරයි හදයිගන්න පුළුවන් දෙක ලැහවා. ඔයාගේ කරත්ත රෝක කවදාවක් බෑනි කෙන කිවා. ඊට පස්සේ මේ පොතා දෙවිකුමාට දිවිකුමාරය න ඒතාත් අඩන්න කෙන ඇහවා. අනේ මට බොහෝම අහිංසක ගුණ දහප්පත් පුතෙක් ටිය මට යාට සලකගන්න බැරෝන එයා මැරුුණක් මමේ යා ඉල්ලල් අඩන්න කියෙන කිවවා. එතකට මේ දිවිය කුමාරයා වට මනුස්ස විසය ඉන්න කියයා කියනවාතා අංකල් මම ආඩන්නේ පේන දෙයක් ඉල්ලලා. ඔයා අඩන්නේ පේෙන් නැති දෙයක් කිල්ලලා. පේන දෙයක් ඉල්ලලාටන මමද මෝඩ කවදාවක් නොපෙනෙන දෙයක් ඉල්ලලාටන ඔයාද මෝඩ කියහෝ බලන්නන ඒ නුවන ඇති කරලා දප හැටි. ඊට පස්සේ ඇත්තරම තාත්ථක ඔයයා මනුසපුතෙක් වවෙන්න බෑ කව්ති කියවා. තොර දව සුරුපේ පෙනේ හිටිය පෙන ඉදලකවා ම තමයිකුව ඔයා සලකන්න නැතුව. බෙහිෙත් තීත්කනති මැරිච්චි කෙන. ඔයයා නෙමී මට මෙතින් ටපකාරක. එන්න උපකාර කලේ බුදුරජාන්හේ දැන් අඩා අනිිදල වැඩ නෑකිවවා. ඔය මසුරුකම අයින්කරලා ගිහිලා දානෙ දෙන්න. තෙරුවන් සරණය පිහිටන්නේ කැලකිව. එඒනිසා ඇඩුව වැලපුනා කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට යහපතක් සිද්ධ වෙලා නෑහැ. එහම යහපතක් වෙන වනන් නුව නැතිආය පවා. සිහයක් මුලා කරගන්න අඩන්ඩ වැලපෙන්න පටන් ගන්නවා කිවා. ඉනකට භාගත නද දේශනා කරනවා හඩමින් සෝක වන්න විට කෙනෙකුගේ සිත කිසිවිට සහන්සුවයක් ඒ සිතේ නැත. අඩානඩ වැලි වැලළපිනවට හිතර කිසි සැසින් ලක්නෑ කියනවා. බොහෝදු ඔොහු තුළ හට ගණු නීඇත. එය තුළ බොහෝ දු ගොඩා කටගන්න ඇගපත පවා තැලි පොඩිවී පෙලිනු ඇත. ඇගේ පසේ විරූපි වෙලා. ඒකෙම්ම යා ලෙඩවෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ භාගතනක දේශනා කරනවා ඇගපත දිරාගොස් පෙනුඹද නසාගෙන තමහට තමා මෙලෙසින් දුක හදාගෙන. හැඩුමෙන් කිසි දිනක මලවුන් නොයෙත් මේය මෙලෙසින් වැලපීම හරසුන් දෙයක්මයි කියන අඩල වැලපෙලා ඇගපතත් දිරා ගිහිල්ලිවර වෙලා ඉන්නේ. එතකොට මේ තමාමඒක දුකට පත් වෙලායිඉවා. මෙතන හරී ලස්සන කාරණයක් කියනවා. හැඩුමෙන් කිසි දිනක මලවුන් නොයෙත්ම. ඇඩුවා කියලා මැරිච්චගෙන කාපොයවිල්ල නෑ කියලා කියන. මෙලෙසින් වැලපීම හරසුන් දෙයක්මයි. ඒ නිසා කෙනෙක් මැරුණට පස්සේ ඒ ගැන අඩල වැලපෙන කිසි තේරුමක් නෑ කියලා කියෙන. බලට කොච්චර ප්‍රඥ්ඥාවන්තදනේ කොයින්තර නොුවනක්ද. ඇත්තට මේ දරන ඉගෙනග අපි තියෙනවන්න. කෙක් බැරණට පස්සෙ කඳු බින්ඳුවක්වත් හෙළන්ඩ තරන් කාරණයක් නැහැ. භාගිතන දේශනා කරනවා සෝක යත් නොහැර බොහොදු රැස් කරන නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙන. කෙනෙකුන් ගත කරයි නම්දිවීමේ ලිසනා සෝක එවතම යනු ඇත හිෙත මේ නිතිනාම්. එය අයිවිට මරරිච්චි කෙනෙක් ගැන කල්පනා කර නිතර මේ ගැන හිතහිත. ශෝකය වී ඉන්නවනක් ශෝකයේ යාට කවදාවත් නැති කරගන්න වෙන්න කියලා කියනවා. ස්වාමිනි සෝකය කියන ඒ පලේ විසින් ඇති කරල දෙන කරම විපාකයක් බලවත්වෙලා ඇගේ මේ සංසාරයට එකතුවෙන්න සෝක කර වැලපෙල පිටියයැකිල ඒකෙන් වෙන්න තමතවක් මුලාාවට පත් වෙලා එයාට සස රිපදීපදි මැරිමැරියන් හේතුවය කන ඉතින්ි නුවණින් ම සසෝත්තයේම එතන ඇත්තට විදර්ශනාව දියුණ කරගන්නපුුව. පිදර්ශනාව දියවුණු කරලා අයෝ මං මේ ආසකරන ඇලෙන දේවල් මොකක්ද මට බැරණකොට දාලා යන්ඩුවෙනවා තකට කියල කල්පනාකරත්ේම අපට ඒ ගැ යම් ඇල්මත් තියෙනවා. දුරු කරගන අපිට දුකින් නිදහස්වෙන්න පුළුවන්. ඉළඟට භාග්‍යතුනාශි දේශනා කරනවා. බිය වී සැල්ලෙයි ඇැතිගෙන මරු පැමිණි විට. මාරයඇළඟට එනකොට බයි වෙලා තැති අරගෙන දුක්කනොවා කියලා කියනවා. එහෙම එයා දුක්කුණා කියලා භයෝනා කලා නොමෙරෙඉන්න බැහ මැරෙනවා මෙලොවදිත් තමාක් කල දේ ගෙන පොදියකට. විදුමට ඒ අනුව ගොස් යළි පරලොවට යන හැටි බලවලෝ සත මේ දුක දෙසට. මරණ එනකොට බාය වෙනවාත් ඇැති ගන්නවා. හැබැ බේරෙන්න්න බැහැ. තමංකරපු කර්මය තමංකර පින් පෞ් දෙක පොදියකට එකතු කරගෙන යන වගේ පරලවෝ යනවා කියනවා. ඒ අනුව තමන්කරපු දේට අනුවත් සැපදුක් විදිින්නේ. ඒ දුක කරාම මේ සතතිෝ යනව කියනවා. බුදුරජාන් වහන්සේ දේශන කරනවා ඒන ඒන්නේහි මං්්‍යති තතෝ තංහෝති අ්‍යතා. යම් යම් ආකාරයකින් හිතාග ඉන්නවාද මම මේව මට මේ විදිරතියනම් මෙහම වන්නවන මෙහමයි මෙහෙමයි ක හිතානවාද තතෝ තංහෝති අ්ඥතා. සිදුවෙන්නේම වෙනකකින් නො සිතූ ලෙසට. දැ බලන්න මේ වසගතය. රණයට පත්ෙන අය මොන තරම් සැලසුම් තියාගන. මොන දේවල් හදාග කොයි වගේ පැතුම් තියයා නිද පුයදෙන. හැබැ හිතන් හිටයට සිද්ධ වෙන්නේ වෙනස් වෙනස් දේවල් කියලා කියනවා. ඒතාදිසෝ විනාභාවෝ පස්ස ලෝකස් පරි යායන් කියවා පවති වෙනස්වීමම මේ විලසකට දැනගත යුතුය මේ ලෝදහමක් ලෙසට හිතන හිතන විදෙත්න මේ. සිද්ධ වෙන්නේ නොසිතූ දෙයක්මයි සිද්ධ වෙන්න කියලා කියනවා. හැම තැනම තියෙන්නේ. ඒතා දිසෝ විනා භාවෝ. වෙන ස්්‍රීමක් තමයි හැම තැනම දකිින් ලැබෙන්නේ. මේ ලෝකයේ මේ ලෝ දහම දකින්න කියලා කියනවා. දැන් අපිට දැනගන්න ලැබන මහා්‍රතාන්නේ එංගලන්තයේ අගමතුමාට. දැඩිසත්කාටයක ටැතුල කර ඕ එතකට කොයි විදියට කොහොම දැන් සාමාන්‍යයෙන්ංගලන්තට කිවේ හිරු නොබසින් අධිරාජය කිය එතකට වෛදි පහසුවම තැහැම දේගතන ලෝක මහා බලවත් රාජය ඒ රාජ්‍යයේ දේශපානවාසෙන් ප්‍රධානම චරිතය තමයි ඒ අගම ඇතිතුමා හැබැ එයාට පුළුවන් වනාද යාට බැරි වනා ඉතින් සුවපත්ව වා කියලා පිසත් පතනවා. ඒත් එක්කම හැබැයි බරණය කරය වන වලක් කඩ පුළුවන්න. දැන්ගේ රජයේ රාජකයේ වෛද්‍යවරු. එතකොට කොච්චරණං උත්ස්සාහ කරන වැද බේරන්න නමුත් බේරෙන්ඩ බැහැ මේ ලෝකේ හිතාගනන්න සමහටත් හිතාන්න දැන් අපිට ආරංචනා ඒ රෝහලක සේවය කරපු වෛද්‍යතුමයක් කිවවා පලවෙනි ලඩ දෙෙනි ලෙඩ යනකට මෙයාලා දැනුවත් ක තින මේක බරපතලක. හැබැයි ඒ රට කිස්සි විදිහට මේක ගැන හිතලා නහෑ ගණන්ගෙන නැහැ. ඉතුරට අදහසනය ආමික සාමාන්‍ය දෙයක් මැරණය මැරේ ඉතුරු වෙන හිතුරවෙයි කියලා. බලන්ඩේ ඒ කල්පනාව අවසානයට දැ ඒ විදිහේ කැනෙ. අවධානයක් යොමුකර ගත්ත නැති නිසා ඒ රට ඉප්‍රධාන කෙනටත් ඒකට මහන දෙන්න ඕන. ඉන් ඒක නිසා මේ කැන්නේ අපි ඒ විදියේ අනවධානයක් චමුකරගන්න හොද නැෑ. අවධානයෙන් අපි ඒකෙන් බේරෙන් නුත්සාහ කරන්නවා. හැබැයි කොච්ච උත්ස්සාහ ගලත් අපිට හිත්තපු නැති විදිහකට මේක වෙනස්සලලා යනවා. ස්වාමනිය අර සිහිුවින් දහිරෙන් කටයතුරන අතරේමකොයි අවස්ථාවක වන. මරණයකොයි මහතය හට පැ එන්න පුලුවන් කියන කාරණ අපි ඒක පත්්ඥාවට අයිතිද මොක දැන් අප මේ වසංගතයෙන් දැන් වසගතයේ විතරන්නෙම ලක මනිස මැරු මැරෙන්ෙත් වසංගතයන් විතරන්නේ අපි වසංගතයම් බේරුුණත් වෙන දෙයක් මුල්ලලා මැරෙන්න්න පුළුවන්කම තියෙන එක ඊළඟට භාගතනා දේශනා කරනවා ගෙවෙන විට යමෙක් මේ දිවිය පුරා සිය වසරකින් හෝ වැඩිපුර ටිකක් දරා. නෑසිය මිතුරු හැර ඔහු තනිදිවිය කරා යන්නට සිදුවේය මේ දිවි තිබෙන තුළ කියනවා. බොහෝ වෙලාවට මේ ජීවිතයේ ජීවත්වෙනකොට වැඩිමුණො තවරුත් සීයක් ජීවත්තයේ කියනවා. එතකොට එහෙම නැත්ත සියයට වැඩ ්ටිකාක් කිදී කියලා කියනවා. හැබැයි එහෙම ජීවත්වලා කවධහරි දවසක නෑදෑයන් හිත මිත්‍රාදීන් ස්වාම්පුරුෂයා බිරිද දරුවෝදා ලවරුවෙලා එයා මරණය කරා. දුටිවිීට කෙනෙක් මලවන් අත්‍රට යෑම යළි මට නොලැබේය මොහු දෙක සැනසීම දුරුකර ගනු පිණිස මේ ගැන වැලපීම අසමින් දතයුතුය රහතුන්ගේ දහමු. කියනවා මේ කෙනෙක් මරණයට පත්වනකොට අපිට කවදාවත්තය දකින් හම් බන්නේන යන ඒකන අපට තියන ගොඩාක්ම දුක. කට මේ ස්වභාව මේ මැරණ ස්වභාාවේ දැන දැන මේ තුළින් ඇතිවෙන දුක නැති කරගන්න බුදුරජාන්සක ධර්මය අහන්න කියනවා. රහතුන්ගේ ධර්මය අහන්න කියලා කියනවා සෝකය නැති කරගන්න. ඊට පස් ශරී ලස්සනට වඋනාහසි දේශනා කරනවා. ගිනිගත්ගයක් ජලයෙන් නිවනා විලසේ. ගිනිගත්තගයක් බතුරුදාල ගින්න නිවට පුළුවන්. නෝනැතිවර වඩන නති මිනිසා මෙලෙසහි. දුරුකර දමයි සිත සෝකයේ දැන සොදසේ. රනත් පිබ හරින මහසුලගක් පිලසේ උපමා දෙකක්තිගෙන තියනවා නෝනැති කෙනා සෝක වැලපී ජීවි තෙරෙනකට හරියට ගිනි ගත්තගේයක් අපි දැකල තියෙනවා මහා ගිනි ගන්න ගෙවල් වලට වතුර ගහනිවර වෙලා ඒ ගින්න නිවල දානු. ආ ඒවගේ රහතුන්ගේ ධර්ම හාන කෙන ඒ ධර්මය හාල හොදර නෝණ නිමසලා අර ශෝකය නැති කරගන්න කියන කියනවා. එක හරියට කියනවා ළනක් විබහරින මහා සුළගක් විලසේ පුළුණ කියලා කියන්නේ මහා ලොක්කු බර තද දෙයක් නෙමේ. ගොඩාක් සැහැලු දෙයක් පුළුන් රොදක් කියලා කියන්න. එතට මහා සුළගක් කාවත් මේ පුළුන් ප්‍රොද පොඩ්ඩි කැන උත්සාහයක් නැතිවම් නිරායාසයම ඒ සුළග විසින් හමාගෙන යනවා ගසාගෙන යනවා. ආගේ වගේ තඥ්ඥාව නැමති සුලගින් ශෝකය කියන පුළ ඉවත් කර දාන්න කියන කියන ම ඉවත් කරන පුළුව සේ ඉවත් කරන්න පුළුවන් ඒක නිසායේ භාග්‍යතන දේශනා කැලති. එතකොට හැබැයි අපි ශෝකය මහ පරවතයක් වගේ කරගන්නවා. ශෝකයේ මහ පරවතයක් වගේ වෙන්නේ අපිට මේ අනිත්්‍ය වන සබා වෙනස්ශන සබයි මැරණස වාය දන්න ඇති නිසා. එතකොට අපිට ශෝකය කියන එක මහ පරවතයක් වගේ වනාාට කොයි තරන් ගොලගක් හැමවාට ද ග ය ැ. අපි නුවව නිමස මස විමස මස දර්ම ීවිතය ගලප ගල අපි කවරුත් මරණ අය අපි කවරුත් ලෙඩවෙෙනය මත් ැරෙනවා අන්න ඇත් මැරෙනවා. කියලා මේ ජීවිතයක තියෙන අතාස්භාව ොදට නුවණනි නිමසන් නිමසන්න මේ ශෝකය කියනෙක පුළුන් රොදක් වගේ වෙනවා. ප්‍රඥාව කියනක මහාසුලගක් වගේ වෙනවා. එතකොට අර සුළගකින් පුළන්්‍රදක් ගසාගෙන යනවා වගේ දැන් අපි දැකල තියෙන සමහර ඔය මේ. පුළුන් ගොදවල් නිට පස්සේ සමහර බීජ තියෙනවා ඒවා පුොළුන් එක්ක වගේ තමයි තියෙන් මේ තියන හොළඟක්කාපුුවන් ගසාගෙනනවා කොහේද ගේ කියලාත් හොයන්න බැහැ. ඒ වගේ ප්‍රඥාව නැමති සුළග අපි ඇතිකර ගාත්කත්. ප්‍රඥාවෙන් ජීවිතය ගැන යඋපසන්න බැලුවත්ත එ හෙම මේ සුවකය පුළුන් පොදක් වගේ. මොහොත්කින් ගසාගෙන ගිහිල්ලා නැත්තටම නැති කරලදාන්න. වාම නිරන්තරයම ඇනුවනින් විමසමින් විමසමින් අප ජීවත්වෙනන අපට ලැබේ නාලෝකය මහා විසාලා මහා විසාල එකන එහ මොත් එෙම සෝකයක් ඇතිවුණත් එක්ක මේක නැති කර ගන්න ප ඉති දැක් අපි කිවත් දැක් අප අර බර පරවතියක් වගේ ගලක් වගේ දෙයක් ගත්තොන් කොච්ච විසුලන් හැවත් බැහැනේඒ ගලවලද අන්නය හම එතකොට හැබැයි පුළුම් ප්‍රදක් වගේන සුළඟ හැම වෙලාම හම නුවන. ොළන්ර දක් කොතොද පහිටන්. පිහිටන්න දෙ නේවගෙන ප්‍රඥ්ඥාව අපි ඇතිකරග නින්නවන්න ශෝකයක් කියන දෙයක් අපේ හිතේ පිහිටන්න නැහැ. පිහිටන්න නෑ පුළන සුනගින් ගසාග නන වගේ ශෝකය කෙනෙක නැතිවෙලා යනවා කියනවා. තම සැනසීම සොයනා මිනිසා මෙලොවේ තමාග සැනසීමක් තමන්ට නිවනා එතකට දුකින් නිදහසීමක්. හයනවනන් කෙනෙක් නෝවඇති මනස්සේ වැලපුම ආශාව දුක දුරු කළ යුතුේ. වැලපීම් දුක මේ දේවල් නැති කරගන්න කියලා කියනවා. දෙවි මග සැපත වනසන විපතද මේ වේ දැනගෙන සෝකහොල උදුරාලිය යුතුේ. අපි ශෝක කර කර වැල වැලපී හිටිය කියලා කවදාවත් ශෝකයේ නැතිවෙන්නෙත් නැහැ. ආසාාව නැතින්නෙ දු නති වෙන්නත් නැහ. ශෝකයේ නැති කරගන්න නුවනින් නිම සලා ධර්ම ජීවිතයට ගලපගන. අප ප්‍රමාදය ධරම පුොරුදු කර ගත්තත් ශෝකයේ නැති කරගන්න පුළුව. ස්වාමේනය ලුවන ඇ තිවුණ කල්ල එකවර සෝකෙන්නැගේී සිටින්වතියන අවස්ථාවර කිසාගෝතමීගේ කතාවේ මරණය ප්‍ර්‍යක්ෂ දෙයක් කියලායට දැනුණු සැනින්ම දරුවා සෝහනිදා එක්මනිම භාග්‍යෝත වහන්සේට වරුත් බැරනවා කියලා දැනගත්ත ගමන්ම එයට පුොළොහගුනාම මත් මැරෙන මේ මැරින තිය නොමැරච්චි කෙනෙක් නෑකිල තේරුම් ගත්තකම ස සෝක කරකර ඉන්නකාම් ප්‍ර්ඥයාව දැන් අපිටත් සමහර අවස්ථාල වෙනවා සමහර අය ලෙඩවෙලා අපිට කතා කරනවා. අපි කොච්චරවා තුසාහ කරනවා එයාට මේක් ජීවිතකෙන් මෙහෙම දෙයක් මුල් ලෙඩවෙන එකක් ඉතින් අපඕ හැබැයි එයා විවරත නැත්තන්ගේ සත්තියට. අපි කොච්චර උත්සාහ කළත්. ඒට ප්‍රඥාව ඇති වෙන්න හැ. එනිසා ඔබ අපි අප උත්සාහ කරග නින්න්නවන්නේ හැම වෙලා සත්‍යට විවෘත වෙන්න. අපි මැරෙනවා මේක විශ්මිත දෙන්න මේ ස්කෙනෙක් මැරෙනවා කියන එක දැන් අපිර ගිජ්ජකාව සූත්‍ර ගෙන ගන්න කකට තිබුණ ධ සූත්‍ර නාධකාක කියෙන ගම ආන්දන්වාහ ැල හ ැො. ඉපදුනක් වද බුදුර ආනන්ද කෙනෙක් මැරනව උපාසත්‍යය මැරනග මේ පුදුමයට කාරණයක් නෙමේ කියලා කිවත් මනු පුදුම වෙන්න ඕනමකක්ද. මරි ඉපදිච්චි කෙනෙක් මැරෙන් නෑ කියලා කිව්වත්. ඇ ඒක විසිමිත දෙයක්න. මේ අපිට හැම්ම තැනම නිරන්තරයම දකිින් ලැබිණ මරණය. එකකට මේ ඒ ශෝක කරකර හිටියොත් ප්‍ර්ඥාව ලැබෙන්නේ නැහැ. ඒ හේතුවය නැවත නවත් සසරය ශෝක කර කරමයි අන්දරන්න. භාගතුනාහසේ දේශරා කනවා උදුරාශෝකහුල තන්හාාවෙන් තොරවී. තන්හාාව නැති කරලා මේ ශෝකහුල නැති කරදාන්න කියනවා. සැනස්සුම ලබා ගත්විට දුකයයි දුරුුවී. දැන් කිසාගෝතමිටඋන්නේේ ශෝකය නැතිහුල අයින් කරලා. එතකොට පච්ඥාවෙන් ජීවිත දිහා බලනකොට ජීතය සැනසුම ලැබුණ දැන් අතීට එකගත් හොත් එක්කනෙ දෙන්නෙක් නෙමේ එන ශෝකයෙන් වැලපීමපු කී දෙනකට. මේ ධර්මය පිහිට ලබනද සෝකය සෝකය නොමැති වී සැනසිලි සුවමතු වී යයියේ තැනැත්තා පිරි නිවනට යොමොවී. සෝකය නැති කරපු ගමන් තන්න ආසාදුරු කරපු ගමන් එයා නිවනට යනවක් කියලකි. ඒනිසා මේ දැක්ම මේ අපි සල්ල සෝත්‍රයේ ඉගෙන ගත්තා මේ දැක්ම අපේ ජීවිත ඇති කරත්ව පිවත්ේ. අපිට මේ ඉපදෙන මැරණ සෝක කරන දුකින් නිදහස්සන්න පුලුවන්කම තිය තින්ගේ නිසා අපි හැම දෙෙනටමත් අපේ ජීවිතයේ මේ සත්‍ය කතාව නුවන නිවසමසා බලමින් අපි මැරණ බවත් ලෝකයන්න මැරණ බවත්තේරුම් ඇරගෙන අපිත් මේ මරණයට කැපවෙච්චි ගවයෙක් මරණය කරා යරාව වගේ මැටි භාජනයක් බිදෙන වගේ ඉදිච්චිඵාලයයක් නැට්ටිංන් ගිලහිලා වැටනාවගේ තාව කාලික ජීවිතය ඇතියන් ජීවත්තයෙන් අපිට මේ තවත් ප්‍රමාධවීවන්න කාලයක් නැහැ. ති නිසා ප්‍රමාදීව නුවණෙන් නිමසලක් ජීවිතය ධර්මය කලපගන මේ ගෞතම බුදු සොසනේ සියරුදුකින් නිදහසන්න වාසනා මුදවෙත්වා. ස්වාමිණය උ වහන්සේට උතුම් පුුණ්‍යානු මෝදනාවේවා මරණය පසුුවෙන් වන අපේ ජීවිත කතාව සාත්‍රෘන් වහන්සේගේ දහම් පදෙන් අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාල. ස්වාමිදන්න පු ්‍යාන ෝදනාව දු කරන වෙලාවා අපිය බහන්සිටේ සඳහත් ඉතාම ගෞරවවෙෙන් ආරාධනා කරනවා. අවස්සරයි ස්වාමී. අදදින්න මේ අපමාධයන සම්පාධීත ධර්ම සාකච්ඡා සදාන ග්‍රහය දක්වන්නේ. ඇමරිකාය පදිංචි පින්වත් මහිස් කළුවා රච්චි මහත්ම ඇතුළූ පවුලේ සිලු දෙනා. ඒ වගේම රත්නපුර මැදගල තුර සීකුසුම් නිවසහි පදිංචි Tීඩ අසෝක රත්න මහතය ඇතුළ පවල හැම දෙෙන විසින්. පිනතුන් ැස්රගත් සියල ්ඩ ධර්මයන් දෙවියන්ට අනමෝදංකර මනමෝදන් වෙත්වා මේ ශාසනයක් ලක්කාවත් ලෝකය ආරක්ෂගරත්වා ඒ දෙවියොත් ව වහා සසරදුකින් අත්මි දෙත්වා නිසාධකයෙන්මු. ඒ වගේ පිනතුන් බලාපොරොත්යනවා මීට මාසතුනකට පෙරමිය පරලුවගිය රත්නපුර මැදගල තුර. පදිංචිව සිටි රාම චන්ද්‍ර කළු ආරච්ි මහතාට මේ පින් අන මෝදන් කිරීමට අයගම පදිංචිව සිට මිය පර්ලවගිය චන්ද්‍රා කළුවාරච්ච මෑණියන්ටත් ගම්පහා පදිංචිව සිටි ලොකු කුරප්පු ආරච්චිලාගේ ගුණසේය කර මහතාටත් මැදගල තුර පදිංචිව සිට සකුන්තලා තිත්තාරච්චි මහත්මයට පින් අනමෝදන් කරන්නට නම් සඳහන් කළ මේ ගෙන ාතිෙන් ඇැතුළුව අනන්ත සසරපුරා මේ ගෙනඥාතින්ට මේ පින් අනමෝදන්වෙත්වා, ඥාතින්ගේ පර්ලෝජීවිත සූපත්යෙත්වා සැපවත් එත්වා නොදුරු භවයකදී සසරුදුකින් අත්මි දෙෙත්වා. ඒවගේම සුජීවත්ව සිටින පියසේන කළුවා රච්චි පියාණන්ටත් NB හීම්මැණිකේ මෑනියන්ටත් මේ පින් අනමෝදන්වෙත්වා ඒ පින්නතුන්ට නිදු නීරෝගී සූපත්භාවය සැලසෙත්වා අද දවසේ මේ උතුම් ධර්මසාධානයේ දායකත්්‍ය දරන පින්වත් මහෙස් කළුවාරච්චි මහතාට හර්ෂ කළුවාරච්චි මහතා ඇතුළු සිල්ු දෙනාට නිදුක් නීරෝගී පත්භාවී සැලසත්වා. එවගේම රත්නපුර මැදගලතුර සකුසුම් නිවසේ පදදිි්චි ටඩ අසෝකරත්න මහත්ම ඇතුළේ පවුල සිල දෙනාට නිදුක් නීරෝගි බවසලසේවා. ඔබ සිරදනාාට සුවසේ උතුම් ධර්මාවබෝධ කරගන්න මේ පින් හේතුවාසනාවිත්වා. ත්‍රැස්කල සීලපුන්නෙ ධර්මයන් ගුරුදේවෝත්ව පිඩට ලොකු සාමි අආසයපදාන මහමෙවුනාවා සිලෝවා සිලස්වාමිින්නාසෙලාට සුවසේ උතුම් චතුරාර් සත්‍යවබෝධ කරගැනී පිරිිසම අනුමෝදන් විත්වා. ඒගේම රැස් කලසීල පුුණ්නිිධර්මයන් දැනට මේ කොරෝණා වසංගිතයේ මුල් කරගෙන රෝගාතුරෝසින් ලක්වාසීලූ වශ්‍යලු දෙනාට නිදුක් නීරෝගී සුවපත්භාවයේ සැලසිත්වා. එවගේම මේ දරමදානයේ සදහදවඋපකාර කල හැම දෙනාටමත් එවගේ මේ ශ්‍රද්ධහා කාරයමන්ලේ සිලු දෙනාට ධර්මස්දාාන සාමාජික පින්නනතු හැම දෙනාටම මේ පින් අනෝදන් මෙත්වා ධර්මස්්‍රව නයක ලොබ සිරු දෙනාටම මේ පින් අනමෝදන් ෙත්වා හැම දෙනාම නිදුක්කිෙත්වා නීරෝගි විත්වා සුවපත්තිෙත්වා දිීර් ගෞ සලබත්වා. මේ ගෞත බුදසනේ උතුම් මාර්ය සත්‍ය අවබෝධ කරගන සියලු දුකින් නිදහස් එන්න හැම දෙනාටම මේ පින් හේතුවා සනාවෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි නම්බෝබුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනානරමීමට, ශ්‍රත්තා YouTube ජනලේ සස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.